මහත්ත මං කිව්වාගේ ඇත්තටම මේ ගෙවත්ත කියන්නේ පරිපූර්ණ කිසිදු ඇදයක් නැති තැන නෙවෙනේ. මේ වගේ ප්‍රශ්න සිද්ධ වෙන්න පුළුවන්. රෝග ඇති වෙන්න පුළුවන්, පරිබෝධ නිසා සිද්ධ වෙන විනාශයන් තියෙන්න පුළුවන්. හැබැයි මේවලට හරියට මුහුණ දෙන්න දැනගෙන ඉන්න ඕනනේ. ඇත්තම පරිමේ ඔයා කිව්ව හරි. මොකද හේතුව ඒ කියන්නේ හරිත වර්ණය තමයි අත වශයෙන්ම පුළුවන් තරම් දිගු කාලයක් ගහක නඩත්තු කරගන්න. ඔතන දැන් අපි පාරමිතිය පිටිපස්සේ මේ බලන ආලපඳුර මෙච්චර ලොකු කොලයක මේ හරිත වර්ණය මේ විදිහට තියෙන හින්දා තමයි මේ විදිහින්නේ කිරියල්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ සෙවණේ වැවෙන ඡාගය ලොකු කොල ඇති කරගන්නේ සෙවණට වැටෙන ඒ කියන්නේ අඩු ආලෝකය මෙයා පුළුවන් තරම් අල්ලගන්න. ඒකන් ලිකන් හිතන්න ඉඳගෙන මේ වගේ කොලයක මේ තියෙන්නේ සුළඟේ ආබාධයක්. බැරි වෙලාවත් එහෙම මෙහි තැන් තැන්වල හිල් තියෙනවා නම් තැන් තැන්වල ලප තියෙනවා නම් ඒ කියන්නේ මෙයාගේ ඒ කියන්නේ හරිත ශේෂ්ත්‍රඵලය අඩු වෙනවා. ඒ අදහස් කරන්නේ එයා ඒ කියන්නේ ආහාර නිෂ්පාදනයේ ඉබේ අඩු කරගන්නවා කියන එකයි. එතකොට මතක තියාගන්න අපේ හිතවත්තු මෙන්න මේ පලිබෝධ කෘමි පලිබෝධ තමයි ප්‍රධානවම. කෘමි පලිබෝධයක් අනිවාර්යයෙන්ම හඳුනා ගන්න නම් ඒකේ තැන් තැන්වල එක්කෝ මේ අයිනකින් කාගෙන යනවා, එක්කෝ ගෙඩියක හිලක් තියෙනවා, එක්කෝ මොනවා හරි වගේ නිකන් ගහේ කොලේ ඒ කියන්නේ මොකක් හරි කැඩිච්ච ස්වභාවයක් කාපු ස්වභාවයක් තියෙනවා. උදේ මහත්ය අර වැස්ස කාලෙට අපිට කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව වගේ තත්ත්වයන් වැඩි වගේ වැස්සත් එක්ක ගහකොළ පොරබදිනකොට ඒ ඇති වෙන තත්ත්වයත් එක්ක ওই දිලීර වගේ තත්ත්වයන් අනිත් කාලවල වලට වඩා වැඩි නේ. ඔව් පාරමී. අනිවාර්යයෙන්ම තෙත් පරිසරය රෝග ව්‍යාප්තියට ගොඩක්ම හිතකරයි. විශේෂයෙන් මතක තියාගන්න දිලීර නිමි රෝග කිව්වම අපිට කාණ්ඩ තුනක් තියෙනවා. එකක් තමයි දිලීර, එකක් තමයි බැක්ටීරියා, එකක් තමයි වෛරස්. එතකොට කොහොමද මේ තුන අඳුරගන්නේ? හැමතිස්සෙම දිලීරයක්, ඒ කියන්නේ පුලි ස්වභාවයක්, ඒ කියන්නේ ගුරු ස්වභාවයක් කහපාට පැල්ලම් ඇති වෙනවා. බැක්ටීරියාවක් බොහෝ දුරට කුණු වෙන ස්වභාවයක් තියෙනවා. වෛරසය බොහෝ විට අක්‍රමවත් පත්‍ර ඇති කිරීමේ ස්වභාවයක් තියෙනවා. නමුත් මතක තියාගන්න වෛරස් එකකට බෙහෙත් නැහැ. අපි හැමතිස්සෙම ඔබට කියන්නේ වෛරසය වාහකයා පාලනය කරන්න. ඒ කියන්නේ එක ගහකින් තවත් ගහකට කෘමියක් තමයි ගෙනියන්නේ. ඒ කෘමියා පාලනයෙන් තමයි වෛරසයා පාලනය කරන්න පුළුවන්. දැන් මම මේ බැලුවේ මේ සිවුර කොළ වර්ග රාශියක් තියෙනවා. පෙනුමට මේ කොළවල නම් ලොකු ගැටලුවකුත් නැහැ. ඇයි දන්නේ මේ ගොඩාක් කොළ වර්ග මෙතනට ගෙනල්ලා තියෙන්නේ? ඔව් ඇත්තම අපි හිතවතුන්ට කියන්නේ මේමයි. කෘමිනාශකයක් ඔබ හදනවා නම් ශාකසාර වේනේ. ඔබ හැමතිස්සෙම පාවිච්චි කරන්න එළුවන් හරකුන් නොකන ද්‍රව්‍ය. එතකොට ඔබ දිලීර නාශකයක් මල පාවිච්චි කරනවා නම් හොඳට මතක තියාගන්න ඔබගේ ගෙවත්තේ ඒ කියන්නේ දිලීර නොද ඒ කියන්නේ හානි නොවන ඕනෑම ශාකයක කොටසක් ඔබට භාවිතා කරන්න පුළුවන්. අපි ඉක්මනට අඳුනලා දෙමු මේක. මේ තියෙන්නේ කහ. ඔබ දන්නවා අපි කහ කිව්වොත් එහෙම ඒක රෝග නිවාරණ භෝගයක් කියලා. කහ අලෙත් එහෙමයි කොලෙත් එහෙමයි. එතකොට මේ තියෙන්නේ අපි හොඳටම දන්නවා අපේ ගෙවත්තේ මායි මේ වවන්න කියන නික. එතකොට නික කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කෘමීන් පළවා හරිනවා වගේම රෝග වත්තට එන එකත් නවත්තන එකක්. උට මේ තියෙන්නේ සේර. හරි. එතකොට මේ තියෙන්නේ ආඩතෝඩ. ඔබ දන්නවා අපි ආඩතෝඩ ගමම කැස්සට අපේ වුණත් ඒ කියන්නේ භාවිතා කරන එකක්. එතකොට ඒ සෙම් ප්‍රසේවා. මේ තියෙන්නේ ඒ කියන්නේ කරාබු නැටි. ඒක සුවඳ අනිවාර්යයි. එතකොට මේ වගේ දේවල් වල මතක තියාගන්න හැම තිස්සෙම සගන්ධ කියන බව තමයි දිලීරයක වැදගත්කම. හරිද? ඔව් සුවඳ නම් තියෙනවා. සුවඳ තියෙනවා. එතකොට මේ තියෙන්නේ කප්පරවල්ලි. එතකොට මේක ඒකත් බලන්න. ඔබ දන්නවා. එතකොට එක දෙයක් තියෙනවා මේ දෙක අතරදී ඔබ මෙතනදී මේ දෙක පාවිච්චි කරන්න. මේ තියෙන්නේ ඒ කියන්නේ වල් සූර්යකාන්ත, මේ තියෙන්නේ ගිරිසීඩියා. මේක ප්‍රබලවම භාවිතා කරන්නේ දියරපොරක් විදියට. නමුත් මෙතනදී මතක තියාගන්න මේක අපි ගහනකොට අපේ ඒ කියන්නේ භෝගයට අපි එක්තරා විදිහක පෝෂණය සැපයුවු තියෙන නිසා මේවත් එකතු කරගන්න. එතකොට අනික තමයි අපි ඔබට කිව්වා ඉඳගෙන ඒ කියන්නේ බුලත් පවුලේ ඕනම ශාකයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. මේක තියෙන්නේ තිප්පෙලි. එතකොට බුලත්, ගම්බිරිස් ඕනම එකක්. එතකොට මේ තියෙන්නේ කුරුඳු. කුරුඳුත් ඒ කියන්නේ අපි කියලා තියෙන කුරුඳු කුඩුවල භාවිතය. එතකොට මේ ඔක්කොගෙම අපි හිතුවොත් එම ඔබ මේ ඔක්කොගෙම එකතු වෙලා ගත්ත මිශ්‍රණයක් අපිට කරගන්න පුළුවන් නම් එක්තරා විදියක ඒ කියන්නේ ශාකසාර අඩංගු කරගලා ඒක එක්තරා විදියක ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ රෝග නිවාරණ දෙයක් විදියට විශේෂයෙන්ම පාරසිරිකව වැදගත් වෙන හිතවත් පාලන ක්‍රමයක් විදියට රෝග මර්ධනය. ඔව් රිවිදින අරුණැල්ල ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම ලැබපු යක්කල ගෙවත්තක් තියෙනවා. ඒක ගෙවත්තක්ම නෙමෙයි වගා බීමක්. බොහොම ලස්සනට මේක වගා කරලා තියෙනවා. ඉතින් එදිරිසිංහ මහත්මියගේ වගා භූමිය ඔබට මතක ඇති. ඒ වගා භූමිය එහෙම ලස්සනට කරනවා නම් එදිරිසිංහ මහත්මියටත් තියෙන්න එපා හොඳ තාක්ෂණයක් නේද? ඒ නිසා ඒ තාක්ෂණය අපිත් එක්ක බෙදා ගන්නයි ඇයගේ මේ සූදානම. අපි
ඇයට ආරාධනා කරමු. ඉදිරිසිංහ මහත්මිය වැඩි වෙලා නොගෙන අපි මේ විශේෂ කටයුත්තට අවතීර්ණ වෙමු. ඔබට අවස්ථාව. ඇත්තම මේ ඉදිරිසිංහ නෝන දැන් ඔබතුමගේ වත්තේ අපි දැක්කනේ රෝග විශේෂයෙන්ම මේ ගයි කාලයේදී පසුගිය දිනක මගේ තන අපේ හිතවත් දකින්න ඇති ලස්සන හරිතට පැහැ වුණු එක් පුංචි ගවත්ත. ඉතින් අපිට උමනේ අත වශයෙන්ම ඇගේ අත්දැකීම ඔබට පෙන්නුම් කරන්න. මේ තියෙන්නේ ඇයේ රෝග මර්ධන කරපු ඒ හැකියාව, ඒ කියන්නේ ඔබට පෙන්වන්න. මොකද ඇගේ දැතියින්ම ඒ දිලීර නැත්නම් අත වශයෙන් මෙතන දිලීර කියන්න බෑ. ඒ කියන්නේ ඒ රෝග නාශකය හදා ගන්න. විශේෂයෙන් මොකද මේ වෙන්නේ ඉදිරිසිංහගේ? උපාරමීමේ වැස්සත් එක්කෙන දිලීර රෝගවලටත් ඒ වගේම දියර පොහොරක් වශයෙන් භාවිත කරන්න පුළුවන්. ගෙවත්තෙම හොයාගන්න මේ අපි කලින් මතක් කරපු වලින් ඔව් මේ වර්ග වලින් පුළුවන්. ඒ වගේම ඔය කපනවා නේ? ඔව් මේවා ලොකු කැලු වුණාට ගමන් නැහැ. මේවා පල් වෙනවා ඉක්මනට. බලන්නකෝ ඔහොම ඉතාම යහුසුලුව මේ වැඩේ කරන ආකාරය. දැන් ඉදිරිසිංහ මහත්මිය කොහමද ඔබේ අත්දැකීම? දැන් මේ වගේ එකක් හදාගෙන පාවිච්චි කරයින් පස්සේ කොහොමද ඊතරම් ලස්සනට තියාගන්නේ? පුළුවන්කම ලැබෙනවද මේ වගේ එකකින් වැහි කාලෙදී? ඔව් මං හිතන්නේ පාර්ණමී මගේ ගෙවත්ත දැකපු හැමෝම හිතනවා මෙච්චර මේක ලස්සන මේක පවත්වගෙන ගියේ කොහොමද කියලා. ඒකනේ මේ පවත්වගෙන යන්න මම ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ කාබනික පොරෙන් මම භාවිත කරන්නේ පරිසර හිතකාමී දේවල්. ඉතින් ඒ හින්දා මම මගේ ගෙවත්තනොත් ඒ අවටිනුත් තියෙන මේ කොළ වර්ග ගැන හොඳ දැනුමක් ලබා ගන්නවා. ඒ දැන් ලබා ගන්න දැනුමෙන් තමයි මම මේවා නිෂ්පාදනය කරගන්නේ. මං හිතනවා මේ මම මගේ ගෙවත්තේ ලස්සන දැක්කහම ඔබටත් හිතෙනවා ඇති මේ කරලා තියෙන දේ හරි කියලා. මේ අපි අත් වශයෙන් මේ අත්දැකීම අද අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට ඇලවම පෙන්නුම් කරන්න හිතුනේ. මොකද මේක තමයි වැදගත්ම ඉතාම සරල දෙයක් ඔබ දැනගන්න. මොකද සාමාන්‍ය කාබිනික කුෂකර්මයේ තියෙන ලොකුම දේ තමයි ෂෙන්කක් නෑ. ඒ කියන්නේ අපි කඩෙන් ගෙනල්ලා ඩුක් ගාලා ගන්නෙ නෑ. ඔබට මේක අත් වශයෙන්ම ඈ කැපුවා. ඒ කියන්නේ පුළුවන් නම් මේක තලා ගන්න ඒකත් වඩාත් හොඳයි. මොකද එහෙම කරලා අපි මේක පල් වෙන්න දෙනවා. ඒකට පල් කිරීමේ කාලය රඳාපවතින්නේ ඒ කියන්නේ අර කෑලිවල විශාලත්වය මතයි. ඒකට ඔබට පුළුවන් නම් මේක බ්ලෙන්ඩර් එකකින් අරගෙන කුඩු කරගෙන පාවිච්චි කරන්න ඒ තවත් කාලය ඉක්මන් කරන්න පුළුවන්. එදිරිසිංහ මහත්මිය වතුර කොච්චර ඕනද ලීටර්? වතුර ලීටර් දෙකකට මේ කොළ ග්‍රෑම් 500ක් තමයි හිටින්න ඕනේ. දාලා මේ භාජනයකට දාන්න ඕනේ. හරි දැන් දාලා ඉවරයි. ඊට පස්සේ මොකද? දාලා මේක දින 10ක් පල් කරන්න තියෙනවා. ඔහොම කට ඇරලා? නෑ නෑ. මේ මදුරුව බෝ වෙන කාලේ අපි ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ හින්දා මේක වෙන දෙයකින් වැහුවොත් වායනය ඇති වෙන්නේ නෑ. ඒ හින්දා මේක පල්වීම ඉක්මන් වෙන්න නම් අපි මේ පරණ රෙදි කෑල්ලක් කරගෙන මේ කට මෙහෙම තියලා බඳිනවා. සාමාන්‍ය විදියට? ඔව් මෙහෙම බඳිනවා. මෙහෙම බඳලා කොච්චර කාලෙ තියෙනවද? මෙහෙම බඳලා දින 8ක් 10ක් තියෙනවා. තියලා ඉවරලා ඊට පස්සේ මේක ලී කෑල්ලකින් චුට්ටක් කෝටුවකින් වගේ දෙයක් මේක කලවම් කරනවා. කලවම් කරලා ඉවරලා ඊට පස්සේ අපි මේක රෙදි කෑල්ලකින්ම ඕනේ පෙරා ගන්න. ඒ මොකද අපි අර මේ ස්ප්‍රේ කරනකොට ටූටි කෑලි හිටියොත් ඒක හිර වෙනවනේ. ඔන්න මේ මගේ අතේ තියෙන මේ විදිහට හරි ක්‍රමයට සකසාගත්ත ද්‍රාවණය දැන් ඉතින් තියෙන පාවිච්චි කරන්න දෙන්නද? නෑ 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 ගෙදරදී හදාගන්න කියලා කියමුනේ. ඔව් බාරේ මට පොඩ්ඩක් ගැටලුවක් ආවා. මොකද ඉදිසිගෙන ඕන කියන්න දැන් මේ තියෙන්නේ පල් කරගත්ත දේ. දැන් ඔබතුමිය මේක තනුක කරන්නේ කොහොමද? කොච්චරද පරිමාවකට කොච්චර වතුර දානවද? වතුර මේ දියර ලීටර් එකකට වතුර ලීටර් 10ක් දාන්න ඕනේ. ලොකු ප්‍රමාණයක් දාන්න ඕනේ. මොකද මේවා ගොඩක් බෙහෙත් වර්ගනේ. හරි සැරයි. ඔව් බොහොම ස්තුතියි ඉදිරිසිංහ මහත්මියට ඒ වගේම උදේ මහත්තයාට. මේ ස්තුතිය එක්ක මේ විශේෂංගය නිමා කරන්නයි සූදානම් වෙන්නේ. වැස්ස කාලේ කියලා අතහැරලා දාන්න එපා ඔබේ ගෙවත්ත. ඔබේ ගෙවත්ත රෝග තත්ත්වයකටපත් වෙනවා නම් ඒකට ප්‍රතිකාරයක් ගෙවත්තේම හොයාගන්න. ඒක තමයි වඩාම වැදගත් දේ. ඉතින් දැන් මම දන්නවා දියර පොහොර පාවිච්චි කරන්න හැම දිනෙකම බලාපොරොත්තු වෙන ඉඳි මේ ද්‍රාවණය පාවිච්චි කරන්න. විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරුව අපි මේ විදිහට හරි අපි කාබනික තත්ත්වයට ඒ වගා කරපු දෙයක් එකතු කරගනිමින් රසවත් ආහාරයක් හදන හැටිත් කියලා දෙන්න මතක් කරන්න කැමතියි. ගෙවත්තේ මේ බලන්න මෙහෙම පළදාවක් නෙලා ගන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද. දැන් අද අපි හදන්න යන එක ගැන පුංචි අදහසක් ඔබට එනවා. බත්තල බලමු තවත් තියෙනවා.
කොළඹ හතේ හැදෙනවා නම් ඔබේ ගෙවත්තේ හැදෙන්න නැතෝ තියෙන විදිහක් නැහැ නේද? අපේ ගෙවත්තෙන් උදාහරණ ගේන්නේ. ඉතින් අපි වසවිස නැති දේවල් අරගෙන තමයි යන්නේ ආහාර ඇක්ලස සංස්කරණය කරන්න සකසන්න. සූපවේදියා හැ බලාගෙන ඉන්නවා. අද අපේ ආහාරයේ ප්‍රධානියා වෙන්නේ බතල. අපි බලමු මොනවද හැදෙන්නේ කියලා. ඔන්න මං ගෙවත්තෙන් නෙලාගත්ත බතලත් අරගෙන ඇවිල්ලා හොදලා ලෑස්ති කරගත්ත. මොකද දැන් ගෙවත්තෙන් නෙලාගෙන ඕනම දෙයකින් රසය නොනසා ගුණය නොනසා ආහාරයක් හදන්න පුළුවන් කෙනෙක් තමයි මාත් එක්ක අද ඉන්නේ. ජගත් කටුගම්පල සූපවේදියා ආයිබුවන්. බොහොම ගෞරවයෙන් ආයිබුවන් කියනවා. ගෞරවෙදී යුතු කෙනෙක්. මොකද අපේ ආහාරත් එක්ක කරන සෙල්ලම ලේසි පහසු එකක් නෙමෙයිනේ. ඒක විහිළුවකට අරගන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි. අපි විහිළුවෙන් තහළුවෙන් මේක ඉස්සරහට ගෙනිච්චට. හරි, අද මොකද හදන්නේ මේ? අද හදමු අපි බතල වලින් චිප්ස් එකක්. මේක ඇත්තටම අප්‍රිකානු රටවල් වල ඕනම කඩේක විකුණන්න තියෙන දෙයක්. පොඩි ළමයින්ට ඒ වගේම ලංකාවේ ස්වයං රැකියාවක් කරන ගෘහණියකට කරන්න පුළුවන්. විශේෂයෙන් මම හදලා පෙන්නන්නම් කියලා. මේකේ තියෙන විශේෂත්වය බතලද, කෙසෙල් ගෙඩිද, මඤ්ඤොක්කද ඕන දෙයකින් කරන්න පුළුවන්. පොත්තත් එක්ක ගුණේ නඳා පවතින විදිහට බලන්නකෝ. අපි දැන් චිප්ස් කියලා කියනකොට අල විතරමයි. අල වලින් තොරව අපි බඳුබක් ගැන හිතන්නේ නැහැ. හැබැයි බතලත් ඒ විදිහට අපිට සාහස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ට දෙන්න පුළුවන් ආහාරයක්. හරි, පටන් ගමු. මේකට ඉතාම සුළු දෙයක් තියෙන්නේ. බතල, ගම්බිරිස් කුඩු ටික, ලුණු කුඩු ටික. ඒක තමයි අපිට එච්චරමයි ඕනේ. හැබැයි දෙහි ඕනේ. දෙහි ගෙඩියක් මම දැක්ක දෙහි ගෙඩිය තියෙනවා. පීලරයක්, මේ පීලරයක් වෙළඳ පොලේ තියෙනවා. ගන්න ඕනම ගෙදරකත් තාකි ගන්න පීලරයක්. හරි, මම අපි පටන් ගමු. ආරම්භ කරමු. දෙලක කරලා මේක පොත්තත් එක්කම දා ගන්නවා. මේක මම වතුරේකට දාන්නේ මේ අපි මේ කෙටි වෙලාවක් කරන නිසා. ඔයගොල්ලෝ ගොඩක් කරනවා නම් මේක වතුරේකට දාගන්න. මොකද බතලවල කහට පිපෙන නිසා. අපි දැන් ඉක්මනට මේක සකස ගන්න ඕනේ නේ. ඒ පොත්තත් එක්කමයි නේ. පොත්තත් එක්කමයි ගන්න. හොඳට සෝදලා තමයි මේ ටික අපි මෙතනට ගෙන ආවේ. මේ ටික ලක් වෙච්ච තෙල් එකට එකතු කරනවා. රන්වන් පාටට බැදීගෙන එනකොට ඔන්න අපි බා ගන්න තවත් කර වෙන්න දෙන්නේ නැතුව නේද? හිතා ගන්නත් බෑ මුකුත් කලේ නැහැ. ඔය අපි කියනවා වගේ ලූණු අත ගාලා ගම්මිරිස් දාලා කහ දාලා ඔය මුකුත් කරේ නැහැ බදින්න කලින්. හරි, දැන් ලෑස්ති. ඊළඟට ගම්මිරිස් ටිකක් එකතු කරගන්න. මේ දෙකම එකට දාමු. මේ දෙකම එකට දාලා මේකටම දාමු. ගම්මිරිස් ලුණු ඊළඟට දෙහි ටිකක් දාන්න ඕන වෙයි. මේ කැල්ලක් අපි එකතු කරගන්න. බලන්න මොහොතකට කලින් පොළවයට තිබුණු දෙයක් ආහාරයක් විදිහට සංස්කරණය වෙලා රසයේ ගුණය සපිරි ආහාරයක් බවට පත් වෙලා අපේ අතට එන දෙන්නෙම නැද්ද? දෙන්න. ඕක රස බලන්න එපා. රස බලන්න අපි සරසලා ඒකට සමතක් කරන්නේ නැහැ නේ ජෙෆ් නේද? අපි කොච්චර කෑම හැදුවත් ඒකේ ලස්සන මට ආරංචියක් ආව මෙහෙම ටොන්නී කියන අවන්හල. දැන් ඔබේ පරිපාලන යටතේ කරන මේ අවන්හලෙත් යම්කිසි ඇනවුමක් කරලා ආහාර ලැබෙනකන් ඉද්දි මේ වගේ එකක් හැමෝටම නොමිලේ ලැබෙනවලු. මේක අපි ඔව් නේද? සෙන්ට දෙනයි වගේම තමයි කෑමක් ඕඩර් කරලා කෑම එක එනකන් ඒගොල්ලන්ගේ කම්මැලිකම යන්න අපේ පරක්කුව මග ඇරෙන්න අපි මේ වගේ බෝල් එකක් දෙනවා රසට. අයින්ස් එක ප්‍රයෝග බලන්න. හරිම ලස්සනයි ගානිෂ් කරලා තියෙනවා. රස බලන්නේ සහෘද ඔබ සෑම වෙනුවෙන් හිතවතුනේ. නියමයි. ක්‍රිකට් මැච් එකක් බලන්න එමුනේ. බෝල් එකකට දාලා ෆිල්ම් එකක් බලන්න ස්වයං රැකියාවක් කරන කෙනෙකුට
ඇත්ත මලුත් අදහසක්. මේ අදහස් එකතුුණු තැන තමයි අලුත්දේ නිර්මාණය වෙන්නේ, අලුත්දේ බිහි වෙන්නේ. දැන් කියන්න එපා ඔන්න පාරමීන හොඳට මේක රස බැලුවා කියලා. ඔබටත් පුළුවන් හරි සරල දෙයක් මේ ටික බැදගන්න එක විතරයි තියෙන්නේ හරියට මේ ලියාගෙන. ඒක කරන්න අද ඉරිදා දවස හොඳම දවස බව මතක් කරනවා. මතක් කරමින් දැන් අපි හැම විටම ඔබව උනන්දු කරන්නේ වසවිසෙන් තොර ආහාර රටාවක් වෙනුවෙන්. ඒ උනන්දු කරවීමේදී අපි කොහොමද එහෙම වසවිසෙන් තොරව දෙයක් හදාගන්නේ ඔබේම ගෙවත්ත කියන කතාන්දරයටත් යනවා. ඒ විතරක් නෙවෙයි මේ හදාගන්න දේවල් වල තියෙන පෝෂණය ගැනත් කතා කරනවා. මේ ස්වභාව ධර්මයේ දීලා තියෙන ආහාරවල පෝෂණය ගැන කතා කරන්න අපි විශේෂාංගයක් වෙන් කරලා තියෙන නිසා මේ විරාමයෙන් පස්සේ ඒ විශේෂාංගයේදී මුණගැහෙමු. මතකයිනේ වැස්ස කාලෙට දිලීර ප්‍රශ්නයක් ඇති වුණාම වගාවට කොහොමද කාබනික විසඳුමකට යන්නේ? අපි ද්‍රාවණයක් හදලාම පෙන්නුවා. ඊට පස්සේ වැස්ස කාලෙට හවස් වරුවකට හරියන විදිහේ රස කෑමක් හැදුවා මතකයිනේ. බතල පාවිච්චි කරලා හීනියට ලියාගෙන වගේ කපාගෙන අපි බදලා වෙනස්ම දෙයක්, අලුත් දෙයක්, නවමු දෙයක්. ඒ එකම අපි මේ හැමදේම කරත් මේ කරන දේවල අපි ආහාරයක් විදිහට ගන්න අවස්ථාවේ පෝෂණය ගැන දන්නේ නැත්නම් ඒක අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව වෙන්න දෙන්නේ නැති වෙන්න අද අපේ ගෙවතර කැඳෙව්වා පෝෂණ විශේෂඥවරියක්, ඇයි වෛද්‍යවරියක් චාන්දනී විතාන මහත්මිය. අයබෝන්. දැන් බතල කියන නමත් එක්කම පෝෂණය නැත්තම් සංඝටක මොනවද තියෙන්නේ කියන එක ගැන මතක් වෙද්දි අපේ මනසේ රැඳෙන දේ තමයි පිෂ්ඨය කියන එක. ඇත්තටම පතරවල පිෂ්ඨය වැඩියෙන් තියෙනවද? ඒ වැඩියෙන් තියෙනවා නම් අපි ආහාරයට ගත්තර ප්‍රශ්නයක් නැද්ද? එතනින් අපි කතාවට අවතීර්ණ වෙමු. ඔව්, පාරමී කිව්ව දේ හරි. මේ බතල කියන්නේ හොඳ පිෂ්ඨ ප්‍රභවයක්. පිෂ්ඨය තමයි අපිට ශක්තිය ලබා දෙන්නේ. බතල ආහාරයට ගැනීමේදී අපට හොඳ ශක්ති ප්‍රභවයක් විදියට ශක්තිය ලැබෙනවා. මේ බතලවල තියෙන පිෂ්ඨය දිහා බැලුවොතින් වැඩි ප්‍රමාණයක් අපිට ලැබෙනවා සොලියුබල් ෆයිබර් කියන එක. ඒ කියන්නේ දිය වෙන තන්තු. මේක අපේ ශරීරයට ගොඩක් හොඳයි, කොලෙස්ට්‍රෝල් උරා ගැනීම අඩු කරන්න වගේම නොයෙකුත් විෂද්‍රව්‍ය ශරීරයට උරා ගැනීම අඩු කරන්න මේ සොලියුබල් ෆයිබර් වැදගත් වෙනවා. ඒ වගේම මේ බතලවල තියෙන තවත් දෙයක් තමයි කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් කියන එක, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්. මේකත් ශරීර නොයෙකුත් ලෙඩ රෝග වළක්වා ගන්න වැදගත් වෙන කොටසක්. මේ සේරම දේවල් බතලවල අඩංගු වෙනවා. ඒ වගේම තමයි තවත් වැදගත් සංඝටකයක් තමයි බතලවල අඩංගු වෙන තන්තු. වැඩිපුර තන්තු අඩංගු වීම විශේෂයෙන්ම මේ බඩවැල් ආහාර ජීර්ණයට, බඩවැල් වල සෞඛ්‍ය පවත්වා ගන්න, ශරීරයේ නොයෙකුත් පිළිකා රෝග වලින් වළක්වා ගන්න, බඩවැල් විශේෂයෙන් බඩවැල් පිළිකා වලින් වළක්වා ගන්න ඉතාමත් වැදගත් වෙනවා. නමුත් අපි දියවැඩියාව වගේ රෝග තියෙන කෙනෙක් දිහා බැලුවොතින් ඒ වගේ අයට අධික පිෂ්ඨ තියෙන ආහාර වැඩිපුර ප්‍රමාණයක් එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා අපි බතල ආහාරයට ගැනීමේදී ප්‍රමාණය සීමා කරලා, එහෙම නැත්නම් ඒ වෙලාවට ආහාරයට ගන්න බත් ප්‍රමාණය යම්කිසි කොටසක් අඩු කරලා අපිට ආහාරයට ගැනීම තුළින් සෞඛ්‍යමත් භාවය වැඩි කරගන්න පුළුවන්. දැන් අපි හැදුවේ මේ ආහාරය බතල, ඔබට කලිනුත් මතක් කරා, බතල හීනියට කපාගෙන මේක බදලා මිරිස් කුළු ටිකක්, ගම්මිරිස් කුළු ටිකක්, ලුණු ටිකක් එහෙම එකතු කරගෙන අර චිප්ස්, ඇත්තටම බතල චිප්ස්, බතල බැදුමක්. හැබැයි අපි පොටේටෝ චිප්ස් දැන් අල බැදුමක් එහෙම නිතරම අපි යන තැනක ආහාර ගන්න තැනකට ගිහලා මිලදී ගන්නවට වඩා ගෙදර බතල වලින් මේ වගේ එකක් හදාගන්න එක මං හිතන්නේ නරක ඇති කියලා. ඔබතුමිය මොකද කියන්නේ? ඇත්තටම පාරමී, අපි හැමදාම මේ බතල චිප්ස් ආහාරයට ගන්නේ නැහැනේ. එතකොට අපි මේක ඉඳහිට ගන්න ආහාරයක් විදියට, ඒ වගේම කුඩා දරුවන්ගේ ආහාර රුචිය වැඩි කරන්න. අපේ ගොඩක් දැන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ දරුවන් ආහාර ගන්නේ නැති එක. ඉතින් මේ ආහාර රුචිය වැඩි කරන්නත් මේක හොඳ උපක්‍රමයක් විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. බතලවල ඛනිජ ලවණ කොතෙක් දුරට අඩංගුද සහ මේ ප්‍රතිඔක්සිකාරකයක්ද මේකත් දැනගන්න වටිනවා. ඇත්තටම පාරමී, අපි බතල දිහා සලකා බැලුවොතින් බතල කියන්නේ හොඳ පෝෂදායී ආහාරයක්, විටමින් සහ ඛනිජ ලවණ බහුලව තියෙන දෙයක්. විශේෂයෙන්ම විටමින් ඒ, බීටා කැරොටින් කියන දේ බහුලව තියෙනවා බතලවල. කහ බතල ගත්තොත් ඒකේ බහුලවම තියෙනවා. ඒ අරුණකොට විටමින් B, විටමින් C සැලකිය යුතු ප්‍රමාණයක්. ඒ වගේම විටමින් E, විශේෂයෙන්ම අපේ පරිවෘතීය ක්‍රියාවලට වැදගත් වෙන ඛනිජ ලවණ, පොටෑසියම්, කොපර්, මැන්ගනීස් මේ වගේ ඛනිජ ලවණත් රාශියක් තියෙනවා. ප්‍රතිඔක්සිකාරක පැත්තෙන් ගත්තොත් බීටා කැරොටින්, ඒ වගේම නොයෙකුත්
ප්‍රතිඔක්සිකාරක විශේෂයෙන් දම්පාට බතලවල තියෙන ඇන්තොසයනින්ස් මේ වගේ දේවල් ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා නොයෙකුත් ලෙඩ රෝගවලින් අපිව ආරක්ෂා කර ගැනීම සඳහා. මේ සියලුම දේවල් බතලවල නොඅඩුව තිබෙනවා. ඔබට එකම එක දෙයක් මතක් කරමින් සමුදෙන්න හිතුවා. වගාව කියන්නේ ප්‍රායෝගික කාරණයක්. ප්‍රායෝගිකව කරන දේ තුලින් තමයි වගාවක සාර්ථකත්වයත් සශ්‍රීකත්වයත් තීරණය වෙන්නේ. යන්න ගෙවත්තට ගෙවත්තට ගිහින් මේ සතුට විඳිමින් මේ ගෙවත්තේ තියෙන අපූරු ජීවීන් එක්ක එකමුතුව ජීවත් වෙන්න ඔබේ ගතර සිතට දැනෙන වෙනස අඳුර ගන්න. අපි නැවතත් මුණ ගැහෙනවා දවස් 7කින්. එතෙක් ඔබට අයබෝවන්.